ආදර ප්‍රේමාන්තේනි අමතක වීම අපි දෙමළෙන් කියනවා මරදි කියලා. අපි කියන්නේ මරදි කූඩ. ඒ කියන්නේ මමතක වෙනවා හරියට අපිට. ඒකයි උන්වහන්සේ පුරාණයේ උන්වහන්සේ නික්ම යාමේ සිද්ධියේදී අන්තිම රාත්‍රී ඒ අනික්ම යාම රාත්‍රියේ භෝජනයේදී උන්වහන්සේ කිව්වා ඔබ මේ දේවල් ඔබගේ දරුවන්ට කියා දෙන්න. අමතක වෙන නිසා ෂමා යාවේ කියලා කියන්නේ මොකක්ද එකම ඔබගේ මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු වීරයෙන් උනාසිට ආදරය කරනවා කියන එක ඔබගේ ඔළු ගෙඩියේ ලියලා තියාගන්න. ඒක අතේ ලියලා තියාගන්න. ඒ කියන්නේ මේක මතක නැති වෙන නිසා. ඒක නිසා උනාසි කියවා do this in remembrance of me. මා සිහි කිවීම පිණිස මේ සිදු කරන්න. ඒක උනාසි හැමතිස්සෙම ඔබට මතක් කරගන්න දෙයක් තියෙනවා. ඉතින් අපිට ගොඩාක් වෙලාවට මරදි කූඩ ඒ කියන්නේ මර අමතක වෙනවා හරියට ඒ අමතක වෙනවා අතර අපිට ප්‍රබලම අමතක වෙන දේ තමයි මගේ ආදර ප්‍රේමාන්තේනි gift and the giver තෑගි දෙන කෙනා සහ තෑග්ග අපිට තෑග්ග හම්බ වෙච්ච ගමන්ම දෙන කෙනාව අමතක වෙනවා ඔක තමයි තියෙන අමතක වීම අතර තියෙන භයානකම අමතක වීම එතකොට මොකද වෙන්නේ අපිට අපි කියනවා the state of answered prayer is dangerous ඔබගේ ආඥාව ඇහුවයින් පස්සේ ඔබගේ ආඥාව ඇහුවයින් පස්සේ තත්ත්වය හරි භයානකයි මොකද ආඥා ඔබ ප්‍රශ්නේ ඇතුලේ ඉන්නදී ඔබ ආඥා කරද්දී ඒක ඔබ කනෙක්ෂන් එකක ඉන්නවා දැන් කොරෝනා වලට මගේ ආදර ප්‍රේමවන්තනි පප්ර පප්පාපා මම වැක්සින් එකක් හොයාගෙන තියෙනවා නේද ඒ කියන්නේ තැන් තැන් ගොඩක වැක්සින් ගොඩක් හොයාගෙන තිනවා නේද හරි සන්තෝසයි ඒ කියන්නේ මගේ ආදර ප්‍රේමවන්තනි දැන් වැක්සින් එක හරි ගිය ගමන්ම තේරුණාද කියන එක යාඥාවට මොනව වෙයිද දන්නේ තේරුණාද කි දාගෙන වැක්සින් එක ගහගත්තයින් පස්සේ ඊට පස්සේ කිසි බයක් නැහැ මගේ ප්‍රේමවන්තනි උනාසගේ වචනේ නෙමෙයි පලිය වෙන්නේ උනාසගේ රැකවරණේ නෙමෙයි සංරක්ෂණය වෙන්නේ වැක්සින් එකනේ වැක්සින් එකත් එක්ක කිසි ප්‍රශ්නයක් නැහැ ඊට අර වසූරියට ගහුවා වගේ නේද වැක්සින් එක ගහලා ඊට පස්සේ කොරෝනා ආසාදිත වෙන්නේ නැහැ මොකද වැක්සින් එකෙන් ප්‍රතිජානක ශෛලන ඉපදවලා කළා ඒකට ෆයිට් කරන ශක්තිය තියෙනවා දැන් ඔබ මම කී දෙනෙක් මගේ ආදර ප්‍රේමවන්තයනි ඒ තැනදී the state of answered prayer ඔබගේ මගේ ජීවිතයේ ප්‍රශ්න වලට උත්තර හම්බුනයින් පස්සේ ඔබ මම මොකද කරන්න යන්නේ මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබගේ ජීවිතේ ප්‍රශ්නය කියන්නේ වාසනාවක් මතක තියාගන්න. ඔබගේ ජීවිතේ පාලුකරය කියන්නේ අත්දැකීමක්. ඔබගේ ජීවිතයේ කඩා වැටීම කියන්නේ බලාපොරොත්තුවක්. ලාඳුරු කියලා කියද්දී මගේ ආදර ප්‍රේමන්තේ එක් සමාජය තුළ සාපයක්. ඒ සාපය සාපලත් තැනදී සාමාන්‍ය ජුදාන් ජාතිකෙක් සමාර ජාතිකෙක් එකට ඉන්නේ නැහැ. සමරිතානුවරුන් කොන් කරපු තැන මෙතන දකින්නවා දහ දෙනෙක් එනවා එක්කෙනෙක් සමාර ජාතික සමාරියෙක් අනිත් අය ජුදා ජාතික වෙන්න පුළුවන් දැන් මේ ලාඳුරු එකට මුසු වෙච්ච තැන මට වාසනාව තිබුණා යාපනයේ අවුරුද්දක් ඉගෙන ගන්න දෙමළ ඉගෙන ගත්තේ එහෙදි යාපනයේ අවුරුද්දක් ඉන්න කාලේ ඔය යාපනයේ බම සිල්ලාලේ තමයි මාස 3ක් හිටියේ ඊට පස්සේ තමයි පැරතතුරේ කියලා කියන්නේ පේදුරු තුඩුවට මම දැම්මේ සිල්ලාලේ තමයි ඒගොල්ලන්ගේ ගොයිගම වගේ උසස් කුලය. ඊට පස්සේ පේදුරු තුඩු වෙවිලා මාළුකා මාළු අල්ලන අය ඒගොල්ලෝ ඒක දෙවනි කුලය. යාපනයේ කුල බලනවා කියන්නේ ආයි හොඳටම කුලය කියද්දි මගේ ආදර ප්‍රේමන්තිනේ. ඒ කියන්නේ ඒගොල්ලෝ මම බරපතල විදිහට කුලයත් එක්ක කටයුතු කරනවා. දැන් පේදුරු තුඩුවේ ඉන්න කාලේ තමයි සුනාමි ආවේ. මගේ ආදර ප්‍රේමන්තිනේ සුනාමි ආවම කුල මොන කුලද තිරුණාද කියන එක දැන් කටාගෙන තියුවේ දුවන දිවිල්ල මොන කුලේද කුල කැලේ තිරුණාද කියන එක පන්න කඩාගෙන දිව්වා දුවන දිවිල්ල සුනාමියේදී ඊට පස්සේ කූඩාරම් වල ඉන්න උනා මට පුංචි වොකේෂන් එකක් හම්බුණා ඒ කාලේ මට গিටාර් එක අරගෙන ගිහිල්ලා මට ඉතින් දන්නේ සින්දු කියන්නේ ඉතින් මොකද වෙන්නේ දෙමළ දන්නේ නැහැ ඒ කාලේ ඉතින් මොකද වෙන්නේ গিටාර් එක අරගෙන පුංචි ළමයිව සින්දු කිය කිය පුංචි දෙමළ ගීතිකා කණ්ඩ කිය කිය මොටිවේට් කරන්න කියලා තිබා දැන් එහෙම තැනක තමයි මම හිටියේ එතකොට ඒගොල්ලෝ ආයෙත් ඊට පස්සේ කූඩාරම් ගහගත්තයින් පස්සේ ආයෙත් කුලයට තමයි හිටියේ මට හිතුණා ආයි සුනාමි ආවනම් නියමයි නේ කියලා මගේ ප්‍රමාණතේනේ ඒ කියන්නේ ප්‍රශ්නය ඔබව මාව එක තැනකට දානවා
एक वसूर एक मगे याद लादरु कियन तन दी ए सापत लद तन एयाव एक तनकट गत्ता प्रश्न जेसु अनिपते प्रश्न लसन दे तमाय एयाला जेसु होयागन आवा समारी उना जुदयावे उना जेसु होयागन आवा मगे याद रे मातिन मगे प्रश्न आशीर्वादयक अबगे अरगले आशीर्वादयक समहर वेलावट ए प्रश्नय अतुलेन ओबव तल्लु करनवा ओब ओबगे दुबलकम स्वामीनासेट तल्लु करनवा एकाई अबि दकिन्ने एक देक कोरेंती 7 वेनी 12 वेनी परिच्छेदे 7 वेनी वगंतिये उन्हासे प्रश्नयक तिन वासनावा अबिट किया देनवा देक कोरेंती 12 7 ए एलिदरव वीमल उतुमकम करन कोटगेन मा हुसे हिस उदुम्मा नोगन्ना पिनिस मट पहार दीमट सातनगे दूतेकु अनु शरीरे कावेदनु हा कटुवक समहा समान पीडावक मट देन लद्देय एसे ऊए मा हिस उदुम्मा नोगन्ना पिनिस कट्ट निसा तमाई बहपत कमावे हबे कट्ट निसा तमाई पालुतमा याज्ञा करन्ने ए इवत करन लेस मम ए इवत करन मेन मम तुम वरक मम संविधानन मासगे इल्लुवेमि उड़ा से पीड़ित रहते हैं मागे बाले परिपूर्ण वाने दुरुल कमें दी बैविन मागे वारा प्रसाद ये बड़े सहे आई बदाल सेकर उड़ा हंसे कट्टा इंकरान्ने प्रश्ने समार ला आशीर्वाद या मागे दुबला कम आशीर्वाद या इधर ओबगे मागे मागे आदर ब्रह्मांत ने ओबगे मागे मे ओब माँ पीना वट पात करने तैना वासनावक एक याद प्रधान मते माव स्तुति दी मवेन्ने अभी डामत का विना स्तुति करना, ये स्तुति करना पालवे नहीं था ना, मगे आदर ब्रह्मांते नहीं, ये लादर रोग या सुवागुनाई के ला देखा इन पासे दुवला विला जेसर स्तुति करा, अनिता हिमोत स्तुति करे ना, है भाई उबोगे मगे चीविते, स्तुति करना ओन हम मूल मत है ना, प्रश्न है तुले, उन्हाँ से रोम वरुंग रोम आटे विषय आटे उन्हाँ से कथा करके नवाच नेगान उन्हाँ से किना तावते देवियाँ वहाँ से गया दा हासले से केंद्र वनु लेबु आटे नियम उन्हें उन्हाँ से इटा प्रेम करना यट सियाल लही दीम उन्हाँ से उनके यहाँ पत पीने सक्रिया करने बापी दानी मु हम्म देखमा यहाँ पत इटा पहलनवा එතකොට ඔබ මම මේ ඉන්න ගොහර ඔබ මම මේ වෙලාවේ ඔබ මම ඉන්න මේ ලොක්ඩවුන් සිටුේෂන් එක ඔබ මම මේ නිරෝධාන තත්වය ඔබගේ මගේ කොරෝනා ආසාදිත තත්වේ ඉනම්ම උත්තර හම්බෙනකන් ඉන්න ඕන නැසුති කරන්න ස්වාමීන් වහන්සේගේ ශුද්ධාත්ම ඇස්වලින් දකිද්දී ඔබ දකිනවා ඔය පාපය බහුලව ඇතිතන වරප්‍රසාදයටත් වඩා තියෙන රෝම පහේ 20 රොබර් දකින්නවා ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ ඇතුලේ මේ දේ උන්වහන්සේ යහපතට පෙරලනවාමයි කියලා. ඒක උන්වහන්සේ 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය කතා කළා කියලා. 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය උන්වහන්සේ කතා කළා කියනවා. සියල්ලෙහිදී స్తుති දෙන්න. අපි හැමෝම කියමු. සියල්ලෙහිදී స్తుති දෙන්න. කිතුණුවන් වශයෙන් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙයවේ මගේ ආදර ප්‍රමාන්තෙනි හැම වෙලාවෙම స్తుති කරන්න ඔබ స్తుතිය තුල මහ පුදුම දෙයක් තියන්නේ స్తుතිය තුල මහ පුදුම බලයක් තියන්නේ එක් స్తుතිය තුල තියෙන මොකක්ද අපි thank you කියලා කියන්නේ මොකටද අපිට දෙයක් ලැබුණාම එතන නොලැබුණාම ප්‍රශ්නය ඇතුලේ thank you කියන්නේ මොකක්ද මම දන්නවා මගේ ස්වාමින් වහන්සේ මගේ අප්පච්චි මේ තියෙන සිටුේෂන් එක මේ තියෙන తత్వය උන්වහන්සේ පෙරලන්න යනවා මේ හොරේ පර්වතයෙන් උන්වහන්සේ ජලය ගන්නවා උන්වහන්සේ මේ රතු මූද මැද මාවතක් ඇති කරනවා මේ ඇට සැකිලි ආයට උන්වහන්සේ පණ දෙන්නට යනවා උන්වහන්සේ මගේ ආදර ප්‍රේමවන්තේනි උන්වහන්සේ අපි ජීවිතයේ මලකඳ නැගිටිනවා මේ ගඳ ගහන මලකඳ උන්වහන්සේ නැගිටිනවා කියන වචනයත් එක්ක අපි స్తుති කරනවා స్తుති කරන තැන යකා චප්ප වෙනවා මතක තියාගන්න స్తుති කරන තැන යකාට ඉන්න බෑ ඔබගේ ජීවිතයේ స్తుතිය කියන්නේ බලාපොරොත්තු මොදු වෙච්ච තැනක් ඔබ స్తుතිය කියන්නේ ඔබ වචනේ පුරන්දු ආයිති කරගත්ත තැනක් ඒකයි ජුවම්තුමාගේ කොලොස්සෙනි පරිච්ඡේදය අපි දකින්නේ ජුවම්තුමාගේ කොලොස්සෙනි පරිච්ඡේදයේ ජෙස්ගේ හොඳම යාළුවෙක් හොඳම යාළුවා මැරිලා මගේ ආදර ප්‍රේමවන්තෙනි ඉන්න තැන ජේසුගේ ආඥාව 41 වෙනි වගන්තිය 11:41 එවිට ඔහු ගල ඉවත් කළහ ජේසුස් වහන්සේ ඇස් ඔසවා
පියාණනී කියන්න පියාණනී ඔබ මට සවන් දුන් නිසා ඔබ මට සවන් දුන් නිසා ඔබට ස්තුති කරමි ඔබට ස්තුති මගේ ආදර ප්‍රේමවන්තනි ගල්ලෙන ඇරලා දවස් තුනක් මැරිලා ජේසු උත්තර දෙන්න නැතුව ඇවිල්ලා ජේසු ඒ කියන්නේ ලාසරස් දැන් ගඳයි පණුවෝ තේරුණාද කියන එක මල කඳක් දවස් තුනක් කියන්නේ එම්බම් කරන්නෙත් නැහැ ඒගොල්ලෝ එහෙම තැනක මගේ ආදර ප්‍රේමවන්තනි ගඳ ගහන තැනක ජේසු තාත්තට කියනවා මගේ මගේ යාළුවා මැරිලා කුණු වෙලා මිලමැස්සෝ සිරිසිරි ගාන යනවා පණුවෝ එනවා එතන ඉඳන් උන්වහන්සේ තාත්තට ස්තුති කරනවා මගේ ආඥාව ඔබ වහන්සේ ඇසුව නිසා ස්තුති මගේ ආදර ප්‍රේමවන්තනි සුතිය තියෙන මහා ප්‍රබල බලයක් සුති කරන්න ඕන තැන මුලින්ම ඔබගේ ලාදුරු తత్వය ඒක උපමාවක් විතරයි ඒ උපමාවේ උන්වහන්සේ කතා ඒ ජීවිත සිද්ධිය හරහා උන්වහන්සේ ඔබට මට කියා දෙන දෙයක් තියෙනවා ඒ ලාදුරු රෝගීන් ජේසු හොයාගනාව වාසනාවක් ඊට පස්සේ ජේසු කතා කළා කියනවා මගේ ආදර ප්‍රේමන්තෙනි එතන කතා කළා කියනවා ජේසුට ඈතින් ඉන්නේ සෝෂල් ඩිස්ටන්සින් නේ මීටරයක් දුරින් ඉන්නේ ඒ කාලේ නම් ඒක තිබුණා. ඒ කාලේ මීටරයක් මේ සෑහෙන දුරින්. ඒගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඒගොල්ලෝ සීනුව ගගහා යන්න ඕනේ. සීනුව ගගහා අපවිත්‍රායි අපවිත්‍රායි කියලා කෑ ගහන්නට ඕනේ. එතකොට අපවිත්‍රායි කියලා කෑ ගහද්දී අනිත් අය ඈත්ලා යනවා. වැඩේ තියෙන අපිට කොරෝනා කියලා කෑ ගහන්න දන්නේ නැහනේ. කොරෝනා තියෙනවද කියලා දන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒගොල්ලෝ දන්නවා. ඉතින් ඒක තීරණය කරන්න පූජකයා. පූජකයා තමයි ඒ ගහකලේ ප්‍රධානම චරිතය. පූජකයා ගාවට ආවයින් පස්සේ චර්ම රෝගයක් එක්ක පූජකයා නිරීක්ෂණය කළා කියනවා මෙයාව සමාජයෙන් අහක් කරන්න නිරෝධානය කරන්න තේරුණාද කියන එක එයාව අයින් කළා දාන්න ඊට පස්සේ හොඳ වුණොත් එහෙම ආයි පූජකයා ගාවට ඇවිල්ලා ලැබී විවස්ථාවේ කතා කරනවා පූජකයා තමයි නිගමනය කරන්නේ මෙයාව සමාජගත කරන්න පුළුවන් ආයිත් කියලා ක්වොරන්ටයින් කාලේ ඉවරයි ආයිත් දාන්න පුළුවන් කියලා මගේ ආදර ප්‍රේමවන්තයනි දැන් මෙතනදී ජේසුට ඈතින් ඉන්න අය කතා කරලා කියද්දි ජේසුට ඈතින් ඉන්න අය කතා කරලා කියද්දි ස්වාමීන් අපිව පවිත්‍ර කරන්න කියලා. එයාලා විශ්වාස කරනවා. පවිත්‍රකම ලැබෙන්නේ නාලා නෙමෙයි. පවිත්‍ර වෙන්නේ පව් සමාවත් එක්ක. ඒගොල්ලෝ විශ්වාස කළා ලාදුරු හැදුනේ පාපයත් එක්ක කියලා. ඒ පාපේ දඬුවමක් කියලා. ඒතකොට එයාලා විශ්වාස කරනවා ජේසුට පුළුවන් සුව කරන්න කියලා. ජීවිතේ මගේ ආදර ප්‍රේමවන්තනි ශතාධිපතියව ශතාධිපතියගේ සේවකයා මරුණාම ඒ මැරිච්ච තැන ඉඳන් තමයි ජේසු හොයාගෙන එන්නේ. නාමන්ගේ කුෂ්ඨය වැඩි වුණාම තමයි මගේ ආදර අසිරියාවේ සෙම්පතියා ඒ ජුදා ඒ පුංචි දුව කියන දේ අහලා එලිෂා ගාවට යන්නේ. ඔබගේ මගේ ජීවිතේ කඩාවැටීම ඔබව මාව බහපත් කරනවා. කීකරු කරනවා. අසරණකම තුල ඔබ ස්වාමීන් වහන්සේ කියන ඕන දෙයක් කරනවා. කඩන්න බැරි තැන් උනස කඩනවා ජේසු කතා කරලා කියනවා ළඟට අරගන්නේ නැහැ ජේසු ඈත ඉඳන් කියනවා ඔබ යන්න පූජකයන් මුණ ගැහෙන්න පූජකයන් මුණ ගැහෙන්න කියලා යන අතර වාරයේ මගේ ප්‍රමාදෙනි ඒ කියන්නේ සුව වෙලා නැහැ සුව වෙලා නැහැ සුව වුණ සාමාන්‍ය සුව වුණයින් පස්සේ පූජකයා ගාවට යන්නේ විශ්වාසයේ පියවරක් ජීවිතේ ඔබ ජේසු අදහනවා නම් ඔබ ගන්න ඕනේ විශ්වාසයේ පියවර. ඒ විශ්වාසයේ පියවර ගන්න ස්තුතිය මහා ශක්තියක්. ස්තුති කරනවා කියද්දී ඔබ දන්නවා මගේ ජීවිතේ හොඳම දේ උන්වහන්සේ කරනවා. ඒතුළු ස්තුතිය ප්‍රශංසාව මහා පුතුම බලයක්. එනිසා මගේ ආදර ප්‍රේමන්තේ. මේ වෙලාවේ මම දන්නවා අපි නොයෙකුත් විදිහේ බයවල් වල ඉන්නේ. නොයෙකුත් විදිහේ සැකවල් වල ඉන්නේ. ස්වාමීන් වහන්සේ ජීව සම්මා ස්වාමීන් වහන්සේ ඔබත් එක්කයි කියන දේ අයිති කරගන්න. කඩුවටවත් ගින්නටවත් පීඩාවටවත් මරණයටවත් ජීවිතයටවත් අති උසටවත් පහළ පතනටවත් දැන් තිබෙන දෙයටවත් මත් පැමිණෙන දෙයටවත් උන්වහන්සේගේ ආදරෙන් ඔබ වෙන් කරන්න බෑයි කියන එක දැනගන්න. උන්වහන්සේට ස්තුති කරන්න. ස්තුතිය තුල ඔබ සමානට බරපතල පාපයක් ඇත්තේ. කොට එන්න බෑ. ආයෙත් එතනම වැටෙනවා. මුස්පෙන්තු වෙන්න ඕනේ නෑ.
වැටෙනවා ස්තුති කරන්න. වැටීම ගැන ස්තුති කරන්න. මම නෙමෙයි කියන්නේ. උනස් කරන සියල්ලෙදි තුති දෙන්න. එකෙන් අදහස් කරන්නේ වැටීම සාධාරණීකරණය කරනවා කියලා. නෑ. ඒ ගෝර ජරාවස්සේ ස්තුති කරන්න. ස්තුති කරද්දී රිදෙනේ ගැන ස්තුති කරන්න. පීඩාව ගැන ස්තුති කරන්න. පරාජය ගැන ස්තුති කරන්න. ඒක තමයි ඔබ ඔබේ විශ්වාසයේ ගමන. ලැබුණාසේ ස්තුති කරන්න වාසේ මාක්තුමාගේ කුලසිරි පරිචිතා කරලා කියන්නේ ඒකයි. ලැබුණාසේ ස්තුති කරන්න. මගේ ආදරේ ස්තුතිය කියන්නේ මහ පුතුම අත්දැකීමක්. එයාලා යනවා පූජකයන් හමු වෙන්න. එයාලා යද්දී අපි වචනේ ගමු හරිම ලස්සනයි සිද්ධිය ලුක්තුමා කතා කරන්නේ සිද්ධිය. පාලසුනි වගන්තිය. ඔව් එසේ යද්දී කියන්නේ ඔහු එසේ යද්දී පවිත්‍ර වූහ පවිත්‍ර වූ ඒ කියන්නේ ඒ ගමන අස්සේ තමයි පවිත්‍ර වුනේ ගමන ඇතුලේ තමයි පවිත්‍ර වෙන්නේ මගේ ආදරේ මන්දනේ ඒතර ඔබගේ මගේ ජීවිතයේ උත්තරය තියෙන ගමනක් ඇතුලේ විශ්වාසයේ අත්දැකීමක් ඇතුලේ එහෙම නැතුව ඔබ මම කවදාවත් ජේසුගේ ගමන තුල දැන් ඔක්කොම හරි දැන් ඔන්න හරි දැන් තමයි තන දැන් තමයි විදිය දැන් තමයි ක්‍රමය කියලා දෙයක් නැහැ හැම මොහොතකම ගමන ගමන තුලයි ඔබ පවිත්‍ර වෙන්නේ. එනිසා ඔබට මේ ලෝකේ ගමනාන්තයක් නැහැ. ස්වර්ගයට යනකම් ඔබට නතර නොවි යන්න තියෙන ගමනක් තියෙනවා. පවිත්‍ර වුණයින් පස්සේ මොකද වෙන්නේ? යද්දී පවිත්‍ර වූව ඔවුන්ගෙන් එක්කෙනෙක් යන. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාසුව වූ බව දැක. තමාසුව වූ බව දැක. මගේ ආදර ප්‍රමාණතනේ. එයාව සුව වෙලා. එයා සුව වුණයි කියලා දැකලා අනිත් අය දැක්කේ වෙන දේවල්. හැබැයි මෙයා දැක්කා එයාව සුව වෙලා කියලා. ඒ කියන්නේ ඒක අත්දැකීමක් වුණා. අනිත් අය ඔක්කොම අවස්ථාවාදීව වැඩේ කරගන්න උන්වහන්සේ ගාවට ආවා චරිත. වැඩේ උනායින් පස්සේ උන්වහන්සේව අමතක කරන චරිත. හැබැයි ඔබගේ මගේ ජීවිතේ ප්‍රාතිහාර්ය දැක්ක දේ අත්දැකීමක් කරගන්නවා කියන්නේ වෙනම දෙයක්. ඔබගේ ප්‍රශ්නෙට උත්තර හම්බුනායින් පස්සේ මුළු රෑම මාළු අල්ලලා එක මාළුවෙක්වත් අහු වෙන්නේ නැති තැන ජේසු කියාදි දකුණු පැත්තට දැල දාන්න කියලා පේදුරුට දැල ඉරෙන තරම් මාළු අහු වෙන්නේ මාකට් එකක් දාගන්න නෙමෙයි ඒක අතෑරලා අත්දැකීමකට යන්න ජේසු පේදුරුතුමා මොකද කරන්නේ මේ මාළු දැක්ක ගමන්ම ස්වාමින් වහන්සේ ගාව දන ගහලා කියන මං පෞකාරයෙක් ඒ අත්දැකීම ජේසු ගාව දන නමන අත්දැකීමකට ඔබව අරගෙන යන්න ඕනේ. එහෙම නැතු උන්වහන්සේ මේ සිතූ සම්පත් දෙන්නනේ. ATM machine එකක් නෙමෙයි. ඔබට මේ ලෝකේ සඵල කරලා සාර්ථක කරගන්න අත්දැකීමක් නෙමෙයි. ඔබ හැම දෙයක්ම ඔබ අත්දැකීමකට අරගෙන යන්න ඕනේ. පේදුරුතුමාගේ නන්දනේ සෝ උනායින් පස්සේ ඇය උන රෝගයෙන් සුව වෙලා ඇවිල්ලා ජේසු උපස්ථාන කරනවා. අත්දැකීම තියෙන ඊට පස්සේ ඒ මිනිස්සයා තමුන් සුව වුණා කියලා දැකලා මොකද කරන්නේ මහා හඬින් කියන්න මහා හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරලා આવුත් මගේ ආදරේ මන්තේනි එයා ගමන යනවා එයා ගමන යනකොට එයා දකිනවා එයාව සුව වෙනවා සුව වුණයින් පස්සේ ප්‍රේස් ද ලෝඩ් සොමිනාසර ප්‍රශංසා වේවා කියලා එයා යනවා ජේසු ගාවට හැබැයි ඔබට පුළුවන් ඊට වඩා වෙනස් දෙයක් කරන්න. ඔබට පුළුවන් ඊට වඩා වෙනස් අත්දැකීමකට යන්න. ඔබට පුළුවන් ඔබ ලාදරු කියලා දැනගත්ත ගමන් ප්‍රේස් ද ලෝඩ් ස්වාමිනාසර ස්තුති උනාසර ප්‍රශංසා වේවා. මොකද ඔබ දන්නවා ස්වාමිනාසෙ මේ දේ පෙරලන්න යනවා. උනාසෙ කතා කරන්නේ එවැනි අත්දැකීමකට. ඔබගේ මගේ ජීවිතයේ ආයුෂ ලියලා ඉවරයි. උන්වහන්සේ අල්ෆා ඔමේගාව ආරම්භය අවසානය උන්වහන්සේ ඔබගේ ජීවිතේ හැම දෙයක්ම සැලසුම් කරලා ඉවරයි උන්වහන්සේගේ අතේ නම් ඉන්නේ හැම දෙයක් ගැනම ස්තුති කරන්න මගේ ආදරේ බෙමන්තෙනි ඒ මිනිස්සු ස්තුති කරලා තාත්තට ස්තුති කරලා පියාණන් වහන්සේට ස්තුති කරලා දුවලා ඇවිල්ලා මොකද කරන්නේ මහා නින්ද වෙනසට ගෞරව කරමින් පෙරලා අවුත් කියන්න පෙරලා අවුත් උන්වහන්සේගේ පාමුල වැඳ වැටි උන්වහන්සේ ස්තුති කළේ ඈත හිටිය අය උදව්වල්ලුවේ ඈත ඉඳගෙන ඩිස්ටන්ස් එකක් එක්ක පාමුලට එනවා මගේ ප්‍රමාණතේනි මෙයයි ඔබගේ මගේ අත්දැකීම ජේසුගේ පාමුල නමස්කාරයක් එතනයි ඔබගේ ගමන වෙනස් වෙන්නේ
उत्तर हमुन दान ने में उत्तर यात एक जेसु के बंधी मट संबंध तावे टाइविल ना उन आस के पामुल दान गहन वा क्या ने बस स्वामी वहाँ से आई थी या देना जेसु का दाखल किया ना तब नम दिन एक सो ना ने द मैं वितर दावे यन ओबगे श्रद्धा व ओबव स्वकले दें याना गमन वेनस आध्यात्मिक जेसु तेरे नगाता, जेसु वैटे हिन नगाता, जेसु का वधान क्या हुआ मगे प्रेमान तेरी, एक रे हेतु आती है ना, उन्हाँ से कथा के लक्ष्य ना, बलन ना, दाहाट वे निवागांती है, मैं विचार क्या है रे, देवियाँ वाहन से एक गाउर रवकर न पिनिस, वेन किसी वेक हैरी आवे नेत्त, मुकद ओ समारिया चाहती कहेक, बिंदु सिताक काल खान के लाइन कर बुबेरी साक तोरा गाते जनता वने में समारीक ए बिंदु सिता देवनासर गुड़ाक लगाए बिंदु सिता बहपात उनासे जैसे के उनासे गीतावले तीसरा तरह की ना तैलनु बिंदु सिताक मामा खाव दावती बत दाने ने उनासे गीतावले पनास के की ना तैलनु बिंदु सिताक तरम प्रसन्न बिली पांड्रात स्वामी नहास के आद्यकी मटर बयान हुआ, नहास के पाँव मुल्ले बदाना गहन हुआ, ये आद्यकी मवेनस चेन हुआ, मगे आदर भी माते नहीं, अभी अभी रगुड़ाक बिलावड़ वेन्ने, बिंदुनु सिताक नेतु हुआ, एकाए अम्मा के हादवत खाडुआ किंग में सिदुर वेन हुआ के लक्कियाँ ने, एकाए जेसु के हादवत हेल्ले सिदुर अब उत्तर हम बेन्ना हित गल वेनवा अभी तवा दरनन वेनवा अभी तवा दृढ़ वेनवा मगे आदर पे मानते आडंबर वेनवा तवा तद कर गन्ना मिसा बुरुल वेने ने हबे बिंदुनु सिता एक स्वामी नासे ओब माव अलुत कमनकट अरगन यानवा एनी स्तुति करन्न ओबगे मगे जीविते हेम सैम सियलु सिद्धियक तुलम स्वामी नासे स्तुति करमिन मे गमन यान्न अभी तीरणय करमु मगे आदर पे मानते नी